තමන්ට ලැබුණු සුරාබදු බලපත්‍රයක් ගම්පහ මකේ විට ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකුගේ නමට නිකුත් කර ඇති බවට සිදු කළ සාවාද්‍ය ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට සිදු හානියට රුපියල් මිලියන 200ක මුදලක් වන්දි ලෙස ගෙවන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා වෙත එන්තරවාසියක් යොමු කර තිබෙනවා. තම නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් මෙම එන්තරවාසී යොමු කරමින් අමාත්‍යවරයා මන්ත්‍රීවරයාට දැනුම් දී ඇත්තේ අදාළ වන්දි මුදල දින 14ක් ඇතුළත නොගවන්නේ නම් එම මුදල හා ඒ මත නෛතික පොලියද නඩු ගාස්තු අයකරමින් නඩු පවරන බවටයි. තම සේවාදායකයා වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සම්බන්ධයෙන් කුරුණෑගල පැවති රැස්වීමකදී හා ඉරාජ් ෂෝ නැමැති YouTube චැනලේ ඔස්සේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පළ කළ අදහස් අසත්‍ය බව නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි එම එන්තරවාසී සඳහන් කර තිබෙනවා. එමෙන්ම මන්ත්‍රීවරයා විසින් සිය සේවාදායකයා සම්බන්ධයෙන් පළ කළ එම ප්‍රකාශය ඊට පසු දින පෞද්ගලික රූපවාහිනී මාධ්‍යයක උදෑසන පත්තරේ විස්තරේ වැඩසටහන මගින් සාකච්ඡාවකට ලක් කර ඇති බවද එම එන්තරවාසිය වැඩිදුරටත් සඳහන් වේ. අදාළ සත්‍ය ප්‍රකාශය මගින් වත්මන් රජයේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකු හා මහා මැතිවරණයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරීපත් වුණු තම සේවාදායකයා සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බරපතල පළුදවීමක් සිදුවීමට හැකියාවක් ඇති බවද එන්තරවාසියේ සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් තම සේවාදායකයා සුරාබදු කුමසාරිස් ජෙනරාල්වරයාගෙන් විමසා ඇති අතර තම සේවාදායකයාගේ නමින් හෝ ඔහුගේ නිර්දේශ මත වෙනත් අයෙකුට සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවටත් තම සේවාදායකයා සහතික වී ඇති බවත් නීතිඥ නදීෂ හෙට්ටිආරච්චි මගින් එවා ඇති එන්තරවාසිය වැඩිදුරටත් සඳහන් වනවා.